ආණ්ඩුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවා. ජනාධිපති වරයාගේ ඍජු පාලනය ලබා දීමට, එතුමාගේ වැසීසයට වෙන් කරලා දීමට රුපියල් මිලියන 8,750. නෙස්ලේ නෙස්ටමෝල්ට් පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. මිලියන 8,700ක් මාස 3ක් ඇතුළත සංවර්ධන, ඒ කියන්නේ ජනතාවට ප්‍රයෝජනයක් වෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා භාවිතා කරන්න පුළුවන් වෙයි කියලා මේ රටේ මොලේ අඟලක් තියෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ සංවර්ධන ව්‍යාපෘති සඳහා නෙවෙයි, මේක ඡන්ද ව්‍යාපාරය සඳහා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතාමත් භයානක න්‍යායක් අදහසක් මේ සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ගිය ශ්‍රේෂ්ඨාධිකරණය මොනවා කිව්වත් ඒවා අහක දාන්න, ඒවා ප්‍රතික්ෂේප කරන්න පාර්ලිමේන්තුවට බලය තියෙනවාලු. ඉතාමත් භයානක න්‍යායක් තාම ජනාධිපතිවරයා ජනාධිපතිවරණය පවත්වන්නේ නැතිව බලය රඳවාගෙන සිටීමේ ප්‍රයත්නය අතහැරලායි කියලා මම නම් විශ්වාස කරන්නේ. මොනවද අනිත් උත්සාහයන් ඔක්කොම දැන් ව්‍යර්ථ වෙලා තියෙනවා. මේ අවසාන උත්සාහ 3/2 කොහෙන් හරි ලබාගෙන අල්ලාස් දීලා නොයෙක් දේවල් කළා. 3/2 බහුතරයක් මොකක් හරි විදිහකට පාර්ලිමේන්තුවට හදාගන්න පුළුවන් නම්, එහෙනම් ජනමත විචාරයක් පවත්වන්නේ නැතිව ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් නොවේ කියලා අපිට කිසිහෙත් හිතන්න පුළුවන් කවන්නේ. ඒක වෙන්න හුඟක් දුරට ඉඩ තියෙනවා.